ඉතින් මේ වීඩියෝ එක අපි ඔයාලට ගෙනෙන්නේ බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් ඔෆ් ශ්‍රී ලංකා නැත්නම් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එහෙම නැත්නම් BOI ආයතන මගින් කැඳවා ඇති මැනේජ්මන්ට් ට්‍රේනි එහෙම නැත්නම් කළමනාකරණ පුහුණු බඳවා ගැනීම හා සම්බන්ධ 2023 විශේෂ සැලසුම් අවශ්‍ය සඳහා වන අදුම්පත් දුම්පීම සහ අවශ්‍ය කරන සූසුකම් ඇතුළු සියලු විස්තර ගෙන ඒම සඳහායි. මෙම තනතුරු සඳහා අදුම්පත් යොමු කළ යුතු ආකාරය පිළිබඳ විස්තරෙහිදී අදුම්පත් ඔන්ලයින් මාර්ගයෙන් තමයි යොමු කිරීමේ අවස්ථාව ලබා දී තින්නේ. මෙයාකාරයේ කවුරු කර පිවිසලා ඔයාලට මුලින්ම රෙජිස්ටර් වීම සඳහා අවශ්‍ය විස්තර සැපයීම සිදු කළ යුතු බව සඳහන් වෙනවා. එහිදී ඔයාලගේ මුලික නම, ඊමේල් ඇඩ්‍රස් එක, ජාතික හැඳුනුම්පත් අංකය, ජෙන්ඩර් එක ඇතුළු සියලු විස්තර ඔයාලට මේ ආකාරයෙන් සම්පූර්ණ කිරීමේ අවස්ථාව තිබෙනවා. ඉන් අනතුරුව රෙජිස්ටර් බටන් උඩ ක්ලික් කරාම ඔයාලට සාර්ථක මේ සඳහා ලියාපදිංචි වීමේ අනතුරුව නැවතත් අපි කලින් සඳහන් කළ ලින්ක් එකට පිවිසලා ලොගින් වීමේ අනතුරුව ඔයාලගේ අදුම්පත්තිය සම්පූර්ණ කිරීමේ හැකියාව පවතිනවා. කරන්නෝනේ ඔන්ලයින් මාර්ගයෙන් අදුම්පත්ති යොමු කිරීමේදී ඔයාලා විශේෂයෙන්ම ඔයාලගේ අධ්‍යාපන වෘත්තීය සහතිකවල ස්කෑන් කරලා පිටපත් අප්ලෝඩ් කිරීමේ අවස්ථාවක් ලැබෙලා තියෙනවා. ඒ අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව සඳහන් වෙනවා. එහෙදී ඔයාලගේ උපාධියට අදාළ සහතික පත්‍ර වගේම එහෙම නැත්නම් වෙනත් වෘත්තීය සුසුකම් වලට අදාළ සහතික පත්‍ර වල ස්කෑන් කරලාද පිටපත් ඔයාලා ඇටච් කිරීම සිදු කරන්න ඕනේ. ඒ සඳහා ඔයාලා සූදානමින් මුලින්ම පසුව තමයි ඔයාලගේ අදුම්පත් යොමු කිරීමේ ක්‍රියාවලියට යොමු වීම සිදු කළ යුත්තේ මම මැනේජ්මන්ට් ට්‍රේනි තනතුර සඳහා. ඒ වගේම ඊට අමතරව ඔයාලා ඉදිරිපත් කරන එම සහතික වල සත්‍ය පිටපත් ඔයාලා සමුග පරීක්ෂණයේදී ඉදිරිපත් කළ යුතු බවට සඳහන් වෙනවා. එසේ නොකරන ආයුධ කරුවා ප්‍රතික්ෂේප වන බව විශේෂයෙන්ම සඳහන් කළා තියෙනවා. මේ ආයතනයේ මේ මැනේජ්මන්ට් ට්‍රේනි තනතුර සඳහා ආයුධපත් යොමු කිරීමේ ක්‍රියාවලියටදී අපි ඊළඟට බලමු මෙම තනතුර සඳහා අවශ්‍ය කරන සූසුකම් ඇතුළු සියලු විස්තර මොනවද යන්න. බලමු මේ සඳහා තෝරා ගන්න ආකාරය පිළිබඳව මෙම මැනේජ්මන්ට් ට්‍රේනි තනතුර සඳහා එහි තෝරා ගන්න ක්‍රියාවලියටදී ව්‍යුහගත සමුග පරීක්ෂණයක් මගින් තමයි බඳවා ගැනීම සිදු කරන ලබන බවට සඳහන් වෙලා තිබෙන්නේ. අදාළ ක්‍රියාවලිය ඔස්සේ ඔයාලා තෝරා ගැනීම සිදු කරන ලබන බවට තමයි සඳහන් වෙන්නේ මේ අර්ථයේ. පුහුණුව යටතේ අදාළ වෙන පුහුණුව සහ කොන්දේසි පිළිබඳ විස්තර එහිදී පුහුණුව යටතේ සඳහන් කළ දින වසරක් කාලයක් වලා මැනේජ්මන්ට් ට්‍රේනි තනතුර සඳහා පුහුණුව වක්සිලි කරන ලබන බවට සඳහන් වෙනවා. එසේ පුහුණුව සාර්ථක ආයතන පසන් කරන ආයතන කරන සඳහා විස්තර සේවයට අග්‍රහණය වීමේ හැකියාව විශේෂයෙන්ම ජූනියර් මැනේජර් ලෙවල් යටතේ විස්තර සේවයට පත්වීමේ හැකියාව තිබෙන බවත් ඉන් අනතුරුව ඉහළ වැටුප් තල වලට පිවිසීමේ හැකියාව තිබෙන බවත් විශේෂයෙන් සඳහන් කළ තිබෙනවා. එවැගේම කොන්දේසි යටතේ මූලික කොන්දේසි වශයෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් සේවය යුතු බව දිවින වනා ප්‍රදේශයක සේවය කිරීම සඳහා කායික මානසික යෝග්‍යතාවයක යුතු බව සඳහන් වෙලා තිබෙනවා. එවැගේම විශිෂ්ට චාරිත්‍රයක යුතු බව පොදුවේ සඳහන් වෙලා තිබෙනවා. මෙම තනතුර සඳහා අවශ්‍ය කරන පොදු කොන්දේසි වශයෙන් ඔයාලට අදාළ පුහුණු දීමන පිළිබඳ විස්තර සඳහන් කළ තියෙනවා. ඔයාලා මැනේජ්මන්ට් ට්‍රේනින් සඳහා වසරක පුහුණු කාලයේදී මාසකට 60,000 පුහුණු දීමනාවක් හිමි වෙන බව විශේෂයෙන් සඳහන් කළ තිබෙනවා. එම් පුහුණුවෙන් පසු ස්ථිර සේවයට අග්‍රහණය වූ පසු ඔයාලට ඉහළ වැටුප් තල වලට යෑමේ හැකියාව විශේෂයෙන් පවතින බව මෙහිදී මතක් කරන්න ඕනේ. මරණය සඳහන් කළ තිබෙනවා වයස අවුරුදු 22 නොවැඩු 24 නොවැඩි ශ්‍රීකුෂ දෙපාර්ශ්වයේ සඳහන් අවස්ථාවක් තියෙනවා. මෙම තනතුර සඳහා විදුපත් දෙමු කිරීමට මේ යටතේ BOA ආයතනයේ මැනේජ්මන්ට් ට්‍රේනි තනතුර සඳහා අවශ්‍ය කරන සූසුකම් සපුරාලිය යුතු ආකාර කෙසේද යන්න එහිදී අවස්ථා දෙකක් වාට ලබා දෙලා තියෙනවා. එහිදී පිළිගත් විශ්වවිද්‍යාලයක් මගින් අවම වශයෙන් වසර 3කට වඩා නොවැඩි කාලයක් සඳහා වන උපාධියක් වාර සම්පූර්ණ කළ යුතු බවට සඳහන් වෙලා තිබෙනවා. එහිදී පන්ති සාමර්ථ්‍යයක් සහිත වාලයම සමත් වීම සිදු වූ බවට සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම අදාළ කරන ශේෂයන් පිළිබඳව වාට මේකට සම්දේරකීමේ ලබා ගැනීම හැකියාව පවතිනවා. ශේෂ ගණනාවක් ඔස්සේ උපාධි සම්පූර්ණ කළ තිබෙන ඔබ සඳහා අවස්ථාවක් තිබෙනවා ආයුධපත් යොමු කරන්න. ඊට අමතරව එසේ නැමැති නම් අවස්ථාවක් ලබා දෙලා තියෙනවා. මේ දැක්වෙන වෘත්ති ආයතනයන්ගේ ඇසෝෂියේට් මෙම්බර්ෂිප් එක දක්වාලා සමත් වෙලා තිබෙනවා නම් ඊට අදිත අවස්ථාවක් තියෙනවා ආයුධපත් යොමු කිරීම සිදු කරගන්න. ඒ වගේම විශේෂ සඳහනක් කළා තියෙනවා අවසන්පත් යොමු කරන අවසාන දින වලට මෙම සියලුම සූසුකම් අනිවාර්යයෙන්ම වල සපුරා තිබිය යුතු බව සඳහන් වෙනවා. එසේ නොමැතිව ආයුධපත් යොමු කරන ආයුධ කරුවන්ගේ ආයුධපත් ප්‍රතික්ෂේප කරන බව විශේෂයෙන්ම සඳහන් කළා තිබෙනවා මේ අර්ථයේ. ඉතින් මේකෙන සුසුකම් සහ කොන්දේසි වලට යටත්ව ආඩ අවස්ථාව තියෙනවා. මැනේජ්මන්ට් ට්‍රේනි තනතුර සඳහා අපි කලින් සඳහන් කළ ආකාරයට නිවැරදිව ඔන්ලයින් මාර්ගයෙන් වලගා දීම පොත යොමු කිරීම සිදු කරගන්න මෙම තනතුර සඳහා.